පවතින තත්ත්වය තුළ මැතිවරණයක් පවත්වන්න සුදුසු කියලා ඔබ හිතනවද? පවතින තත්ත්වයේ මැතිවරණයක් පවත්වන්න සුදුසුයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නමුත් මැතිවරණය පැවැත්වීම අනිවාර්ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ගෙවල් වල ඉන්න ප්‍රමාණය වැඩි වෙනකොට, ආර්ථිකයේ කඩා වැටෙන ප්‍රමාණය වැඩි වෙනකොට නිවෙස් වල ඉඳන් රාජකාරී කටයුතු කරන්න. එතකොට ඒ නිෂ්පාදනය වැඩි දියුණු කරන්න රජයේ මොන හරි වැඩපිළිවෙලක් කරනවද? ඔයත් වශයෙන් මෙය ලෝකෙටම බලපාපු කාරණයක්. මේක ශ්‍රී ලංකාවට පමණක් බලපාපු කාරණයක් නෙමෙයි, ආර්ථික කඩා වැටීමක් විශාල වශයෙන් සිද්ධ වෙමින් තිබෙනවා. ඒ කියන්නේ වෙනසකට යන්න මේ අවස්ථාවේ හොඳම වෙලාව. මම හිතන්නේ ඒක තමයි. ඒ කියන්නේ අලුත් තාක්ෂණය පාවිච්චි කිරීම, ඊළඟට අපි පිටරටින් ගෙන්නන භාණ්ඩ ප්‍රමාණය සම්පූර්ණයෙන් සීමා කිරීම, වාහන ඇතුළු සියලුම දේවල් සීමා කිරීම, සීමා කළා අපිට අත්‍යවශ්‍ය හැම දෙයක්ම රට ඇතුළේ නිෂ්පාදනය කර ගැනීම. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ කඩදාසි සම්පූර්ණයෙන් පිටරටට වහාම මේ නවත්තන්න ඕන. නවත්තලා ලංකාවේ කඩදාසි කර්මාන්තශාලා පටන් ගන්න ඕනේ. ඒතර ලංකාවට අවශ්‍ය කරන කඩදාසි වලින් 60ක් 65ක් අපිට ලබා ගන්න පුළුවන්. දැන් අනෙක් පැත්තෙන් ගත්තොත් පළවෙනි වතාවට ලංකාවේ තේ ඔක්ෂන් එක කරේ සම්පූර්ණයෙන්ම තාක්ෂණය පාවිච්චි කරලා. අද වැඩිම මිලක් අරගෙන තියෙනවා තේ වලට. එතකොට මේ එක කාරණා. අනෙක් පැත්තෙන් ගත්තොත් ලංකාවේ ඛනිජ සම්පූර්ණයෙන් දැන් අපි වැඩපිළිවෙල සකස් කළ යුතුයි. මොකද මම හිතපු කර්මාන්ත රාජ්‍ය මාත්‍යවරයා විදිහට මම දන්නවා ඒ සියල්ලම අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. දැන් පරන්තන් කෙමිකල්ස් වගේ ආයතනවල අවුරුද්දකට ඇතු වෙන්න පුළුවන් විදිහේ කෙමිකල්ස් හදා ගන්න පුළුවන් වැඩපිළිවෙල සකස් කරගන්න. මේ විදිහට ගත්තම මම හිතන්නේ අපිට ලොකු ක්‍රමවේදයක් තිබෙනවා මෙය ශක්තිමත් ඉදිරියට ගෙනියන්න. අපි අර වෙස්සලාගත් ආශිර්වාදයක් විදිහට මෙය සලකලා මේ ඇති වෙලා තියෙන අභියෝගෙන් ජයග්‍රහණය කරන්න ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි සියලු දෙනාම අත්වල බැඳගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඉදිරියේදීපත් වෙන පාර්ලිමේන්තු කණ්ඩායම පිරිසිදු മന്ത്രിවරුන් වෙන්න ඕනේ. ඒ වගේම ජනතාවට ආදරය කරන රට හදන മന്ത്രിවරුන් වෙන්න ඕනේ කියන එක මතයක් තියෙනවා. දැන් මේ කණ්ඩායම ඇතුළට ආවට පස්සේ පිල් මාළු කිරීමෙන් සිද්ධ වෙයිද? නැති ඒකට ඇත්ත වශයෙන් මේ පාර්ලිමේන්තු තුළ අලුත් මන්නම් කියන්නේ දැනට අපි දහනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ තියෙනවා. හැබැයි ඒක ක්‍රියාත්මක වීම යම් විදිහකට ඇනේටලයි තිබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ පාර්ලිමේන්තුවක් විදිහට අපි කරන්න ඕන පළවෙනි කාර්යභාරය තමයි පැහැදිලිව මේ පිල්මාරු පිළිබඳව තියෙන ස්ථාවර නීතියක් ගෙනාවන. මාරු කරපු දිනේ සිට ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය අවසන්යි කියලා මේ ක්‍රියාදාමයේ අවසන් වෙන්න පුළුවන්. ඔපොහොට්ටුවේ වැඩිපුරම කැපිලා ආවේ දයාසිරි ජයසේකරට. ඔබ හිතන්නේ තිස්සරහටත් මේ කැපිලි එන්නේ නැහැ කියලා. නැහැ, ඒකට මම මුණ දෙන්න සූදානම්. ඒකට කලබල විය යුතු නැහැ. ඒ කැපිලි වලට මම ඉතිහාසයේ ඉඳලා මුණ දීලා තියෙනවා. මම ප්‍රායසභා මැතිවරණේ 1997 වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබා ගත්තාම මට ප්‍රායසභා සභාපතිකම දුන්නේ නැති තැන ඉඳලා කැපිලි වලට මුණ දෙන්න පුද්ගලෙක්. ඉතින් අර කපන්නේ ඉතින් මිනිස්සු දකින්නවා ඇති නැත්නම් නායකයෝ දකින්නවා ඇති තර්ජනයක් වෙනවා කියලා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අර පැන්සල කැඩෙන්න උල් කරනවා වගේ මමත් හැම වෙලෙම කැපෙන්න ජනතාවගේ ආශිර්වාදයට පත් වෙනවා කියන කිසි ගැටලුවක් නැහැ. දේශපාලනයේ කැපිලි වලට ඕන වෙලාවක මම සූදානම්. කාලයත් එක්ක අපි බලමු අනාගතේ කොහොමද අපි මේවට මුණ දෙන්නේ කියලා. ගොඩක් අය කියනවා දයාසිරි මේ පණින චරිතයක් කියන එක. ඔය චෝදනාව දයාසිරි ජයසේකරට අදාළ වෙන්නේ ඕක අදාළ වෙන විශාල පිරිසක් ඉන්න මට ඕන නම් විදිහට අරගෙන කියන්න පුළුවන්. එකපාරක් නෙමෙයි. മന്ത്രിකම අරගෙන ජනතාවගේ ඡන්ද අරගෙන අරහැට මෙහාට එහාට මෙහාට ගිය මිනිස්සු ඕන තරම් ඉන්නවා. දයාසිරි ජයසේකර ඒ ගණේට අයිති වෙන්නේ නැහැ. ඔව්, අපේ පක්ෂෙත් ඉන්නවා, එක්සත් ජාතික පක්ෂෙත් ඉන්නවා, පොදු ජන පෙරමුණෙත් ඉන්නවා, ඕන තරම් ඉන්නවා. ඔබේ නායකයා කවුද? මගේ නායකයා අපේ මෛත්‍රීපාල සිරිසේන. රටේ මිනිස්සු කියන්නේ ජනාධිපති ගෝඨාභය තමයි හැමෝගෙම නායකයා. පක්ෂ නායකයයි රටේ නායකයයි පටල ගන්න හොඳ නැහැ. ඔබේ නායකයා නිවැරදි කියලා ඔබ විශ්වාස කරනවා? හැම නායකයෙක්ම නිවැරදි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒක හැම කෙනාටම පොදුයි. මගේ අඩුපාඩු තියෙන පුළුවන් විශාල සංඛ්‍යාවක්. ඒ නිසා මම නිවැරදි කියලා මම කවුරුවත් කියන නැහැ. ඒ වගේම මෛත්‍රීපාල ජනාධිපතිතුමාගෙත් වැරදි අඩුපාඩු ගන්නවක් තියෙනවා. ඒක හැම කෙනෙකුටම පොදු දෙයක්. කුරුණෑගල ජනතාව දයාසිරි ජයසේකර මෙච්චර ආදරෙයි? නෑ, ඔවුන් විශ්වාස කරනවා. මොකද මම කවදක්වත් හොරගම් කරලා නැහැ. පළවෙනි එක. දෙවෙනි එක, මිනිසුන්ට වංචා කරලා බොරු කරලා දේශපාලනය කරලා නැහැ. ඒ වගේම මිනිසුන්ට මම ගොඩක් ආදරෙයි. ඒ වගේම මිනිසුන්ගේ හැම ප්‍රශ්නයකදීම මම පුළුවන් තරම් මැදිහත් වෙනවා. ඔවුන් මට මොකක් හරි ප්‍රශ්නයක් කිව්වොත් මම ඒ වෙනුවෙන් අනිවාර්යෙන් ඔවුන්ට ශක්තිය දෙනවා. මේ කාලවකවන තුලත් මමගේ දුරකථනයෙන් මම හිතන්නේ 100,000 ගානකට ශක්තිය දීලා ඇති. මොකද හේතුව මම ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව ඉතාම ගැඹුරින් කල්පනා කරන කෙනෙක්.